විතුන ලක්නය අයත් ඩැන් බලාගෙන ඇති මට කොහොමද කියලා. තැ ඔබට මේ සෙනසුරු මාරුවත් එක්ක මම කිව්වා දෙදාස් විසිදුනේ ජනවාරි මාසේ දාහතින් පස්සේ අර පහුගේ කාලේ කාපුකෑම් මිඳින්න දිබ්බ දුක. චිත්ත පීඩා කෙලවරක් නැති ඒව ක්‍රමාණුකූලව හරියට කැක්කුම තියෙන තුවාලයක් ටිකටික සනීපයනෝ වගේ ක්‍රමානුකූලව. ඔපගේ දුකට ස්වබාදාහම පීහිට වෙනවා ඔබට බොහෝවෙලාවට අර දෙන්න තියන තෑගි මල් ස්වබාදාම විසින් දෙන්න සූදානම් කල්ලා තියෙනවා කියලා. ඉති ඒනික ඒට අපි මම නිතරම කියන්නේ මනුස්සත්වය පෙර දැර කරඟට කටයුතු කරන්න. ස්වභාදාම බලාඉන්න ොමේ තෑකි දෙන්න කට්ටියව ඇත්තරව මේ තෑගි ගණ්ඩ මෙයාට මෙ සුදුස්වෙද්ද මෙයා සුස්්කල් ලාබියද කිය. ඒ සුකන් ලාබියෙක් වෙන්න නන් දෙමපියන්ට කළගුණ සලග කනාය ගැනතමා ගොඩක් බලන්නේ අම්මට තාත්තර යුතුගම් වක්කින් මිෂ්ට කරන දරුෙද දවෙද්ද පුතෙද්ද. ඒ දෙන්නට ඇප පස්ථාන කරන දවෙද්ද පුතෙද්ද ඒ දෙන්නට කීකරු වෙලා ඒලගේ ආශිරවාදය ලබාගෙන් මගේ පුතාට හරමහ නිධදානය පහලවෙෙන්ඩෝන දුට මකක්ද කිරමීම ඉතරෙන්ඩඕනේ පුතේගෙන වචනය ආහගන්න දරුවවෙද කියලා තේරුම් බේරුම් කරගත්තොත් අන්න ඒගොල්ලන්ට මේත ඇගි ලබෙනවා එති එනිසා මේ විදිහයට බ්‍රහස්පති මේශරාසය යනවා. ඒක ඔබට හොඳයි ට ආදාය මාර්ගගේ ස්ථාවර කරනවා. කලින් තිවුණු ප්‍රශ්න ැන්තැංගොල කරපු රස්සාවල් අයින් කරල එක තැනක ස්ථාවර වැඩ කරන්න පුළුවහොබෙන. ව්‍යාපාර කටයුතු සාර්ථ කර කන්න පුළුවන් මට්ටමකට ඔබ පත්තුනා ක්‍රමාණු කූලව තව ඉතින් වැඩි දවසක් ගිහි නෑ. තවයි ඉති අට නමේකවගේ කාලයක් ගත වනේ. නමුත් ඉදිරි කාලයේදී මේ ජීවන ගමනේ ජයග්‍රහයි අවස්ථා කීපයක් ඔබට උදා කරලා තියනවා. නමුත් දැනත ඔබට මේ රාහු කේතු මාරුව යෙදෙන්නේ දහවෙනි කොටුවේ කේතු තැම්පත්වෙනවා කර්මස්ථානය අප කෙරුම් ගැනකීන තැන එකට අන්සක එකසි අසුවක දුරින් කේතු තැම්පත්වෙනවා.දකොට රාහු කේතු හතරවෙනි භාවේ කේතු දවිනි භාවේ ජම්නපත්තරේ රාහු මේ මීනරාසිය මේ භාව අධිපතිය එතුකට කරමස්ථාන අධිපතිය මිර ලක් නෑගේ අයස්ථාන ගත වෙන. තිපට බේ තරාතිර මනුව මම කිව අර යමක්කමක් විගුණ ගන්ඩ තිබන අල කරගඩ තිබන මිලදී ගැනීමක් කරගන්නඩ තිබන හොඳ කාල් පරිච්චේද. නමුත් අපි අර දසාවල් බලන්ට වෙන මේ ග්‍රහ ගෝචරය මෙහෙම වෙන්වට. අපිට යම්යම් විදිහක පෙර අකුසල් පල දෙන දි අවස්ථා තියෙනවන ඒ කාලසීමාවල න්ම පත්තරේ පරික්ෂකරක ේරුම් ේරුම් කරගන කඩයුතු කරබම අපිට පුළුවන්ගේනවා ටක්කටම ඉල්ක්කටම ඉලක්්‍ය බල වැඩේ කරගන්න පුළුවන් ආගේ වගේ තිම් හෙනිසා එහෙම කරගන්නට ඕන සෙනසුරු නම වෙන්න යන නිසාපට විශේෂයම භග්‍යස්ථාන කත වෙන නිසා විදේකමම් ිවන් තියනට වැඩිදුර අධ්‍යාපන ලබනට පාසල් ඇන්න දරුවන්ට සනිගේ සනි අන්තරේ රාහුගේ කේතු අන්තරේ කේතුගේ රාහුන්තරේ වගේ බලපෑම් තියනයිට ඇරෙන්ඩ අනිත් හැමෝටම හැමෝටම බලාපපුරොත්වන කාරයට කටයුතු සිුද්ධ වෙන වාසනාවන්ත කාලයක් උදාවෙලා තියෙන්නේ. මේ විවාහස්ථාන අධිපතිය ගුරු අයස්ථාන ගත වෙන නිසාට. තින්ද නිසි වයිස ඉන්න අයගේ. මංගල යෝග කාලයක් තිය සහත් ඔබ උනන්දුවෙන්න රවි ග්‍රහයා යන්නේ කුජත් එක්ක පස්වැනි භාවි දරුව ගැන කියන තැන. මේ දරුව ගැන කියන දැන මේ සටන් කාමයා සූරය දිවේ රාජත්තයක යන නිසා. බොහෝ වෙලාටටක දරු ගැන පරිසම් වන්න දරු ගැන අවධානය වැඩිපුරගමු කරන්න. මොකද හේතුව තමයි මෙතන මේ දෙන්න යනකොට දරුවන්ගේ වැටීම් පැලීම් එම නැත්තම් වෙනවෙන ගැටලුකාරි තත්වය ඇතිවඩ පුළුවන් නිසා මේ ගැන විශේෂ දැනුවත් පීමක් අවශ්‍ය වෙනවා මේ රවිකුජ පස්වනි වහවේ යන නිසා. නමුත් ඔබගේ ශරීර සෞඛ්‍යය පැත්තෙන් එතකොට හැඟීම් පැත්තෙන් ඔබ ටික් දුවල පැනල වැඩ කරන්න හැඟීම් බරවෙන් ලෞකික සපෙරෙහි ලොල් බවක් ඇතිවෙන්න හේතුවන එකතින් පාලනය කරගන තැනට සසුනින් ක්‍රියාත්ම කරට වරදක් වෙන්න නෑ. ඒ වගේ මේ නොයම්බර් මාසි දාසේවෙනි ද. මේ රැවිකුජ උශ්චි රාසියට යනවා ැ මේ තුලාරශයේ ගමන් කරන රවිකුජ දෙන්නා වශ්චික රාසියට යනවා හයවිනි භාවියට. ඔබට ඔන්න ස්වබාදහම කියනවා. කවදද ඔබට දිනවාකාවනුවත් දෙනවා නොහම්බර් දාශය පස්සේ මොනහරි තියෙනවන කරඩල ඇස්ති කරගන්න. අනාගත බලාපොරොත් මනහරි තියරන්න නොම්බර් දාශයෙන් පසේ ඒ ගන උනන් දුවෙන්න්න මොකද දදාශයෙන් පස්සේ රාවී කුජ දෙන්න ඔ එ එන්නේ මේ හයිවනි භාවිට ග්චි රාසියයටත් එකොට මෙතන තුර බලවේක මර දින කරග න්න පුළුව. නී ප්‍රශ් යනා තියෙන ඉන්නවන ඔන්න ඔය කාල පරිච්චේදේ ඔබගේ පැත්තර වාසය ලබෙනම්. ඒගේ එම සතුරු බලවේ යටපත් කරගෙන අන්න පුලුවන්. ර. ච්චිකරායේයට ුජ ෘශ්චිකරාසිට නොැම්බර් දාසයෙන් පස්ස එන නිසා. ඒවගේම මේ බුදග්‍රහයත් ධනුරාසියට යනු. බුදග්‍රරහයා ධනුරාසියටට යනවා හත්තෙනනි භාාවයට. ඒවගේ නොැම්බර් විසිනවෙන් ද සිකරු යනව ලාරායා එයා මහෙදට යනු ඉති මහා ගෙදරට යනවා කියන්නේ. හවෙනි භාවි තුලාරාසට ඇන එකන හවෙනි භාවිට මේ ග්‍රා ගෝචර ඔබගේ යහපත පිලිස යදෙනවා. ඉතින් එනිසා මිතුන ලක්නය අයට පුළුවන් ඔය නොම්බට දාසයෙන් පස්සෙ කාලෙ මේ මුල් මාසේ. මු පාලවට වැඩි මුල් සතිතිකට වඩා යහපත් කාලපරිජය ත්‍රමයි යඋදාවෙෙන් නො ඇම්ඹ දාශයෙන් පස්ෙති මේ ොින් තේරුම් ගන්න මේ හොඳින් තේරුම් පේරුම් කරගන අවබෝධ කරගන කාලවකානු දැනගැන ඔබට යන ග්‍රහචාරය ජන්පත් මම කියනව මෙහෙම දෙයක්. ඔබ ජන්ම පත්තරයක් පරිෂා කරගන්නකොට හොඳ වෛද්‍යවරෙක් සොයාගෙන යනවාගේ. එකක් සෙවිල්ලක් බල සෙවිල්ලෙන් බැලල්ල වේර ඩි කරන්න දන්න අයකින්. විශවාස නී අයකින්. ඔබ කවරු ගෞටද මන්ම බෙහෙත් ගණ්ඩ ය්ඩුව වනෙ මට මෙන්න මේ වගේ අසන පයක්ත්තියනවා. එකකට දක්ෂ වෛද්‍යවරය කව කියලා එවැනි වෛදවරයේ කළංට ගිහිල්ලා. අදැකීම් බහුල වෛදවරේ ළඟට ගහිල්ලා මේ තේරුම් බෙරුම් කරන කඩිකු කරපුවාම ඔබට පුළුවම්බෙනවා නියම අෞෂදේලවාගන්න. ියමයිද උදස්්ටික ලාගන්න ඒගේ ම ම ජන්මපත්ත්‍රය. හරියටම පරීක්ෂා කරග නොට අවශ්‍ය උපදෙස්්‍රික ලබා දෙනව කෙනෙක්. අනවශ්‍ය බියක්කට පත් කරන්න නැති කෙනෙක්. බොහෝ වෙලාවට වෙනත් වෙනත් විකල්ප මාර්ගවලින් පව් ැති කරන්න කියලා ඔබට උපදෙස් දෙන කෙනෙක් ලඟට නොගෙහිල්ලා හරිහමන් කෙනෙක් ගාවට මේ විශය පිබඳ දැු මත් ය කෙනෙක් ලඟට කියලාවශපද සරගන්න එහෙමනොත් ඔන්නමතුන ලක්න හිමියන්ට නොවැම්බර් දාසයෙන් පස්සේල මෙෙන කාලේ මුල් කාලයට වඩා ශවිශේෂ කාල පරිච්චේදයක් බවට පත්වෙනවා මේ බුද ග්‍රහයා හයවැන්නේ සමහර වෙලාට සඳුත් මේ දවස්සද කාමාරක් මෙතෙන ඉන්නවා. ඉතින් එනිසා බඩගැන්න පරිසාම් වඩබේ ආමාසයේ තෙතකතය වැඩි. තෙතකරතියේ වැඩිනං මොකදද වෙන්නේ. දිරවීමේ ශක්ති අඩු වෙනවා. දිරවීමේ ශක්ති අඩුනං බඩය ජීරණාධ ඇටිව. ක් ඒවිත රක්න මේ සතුර බලවේ ඇස්වා කටවවාදස මේ වගේ දවලුතු ඇතුවඩට තිය නිසා බෝම හොඳින් මෙ පරික්ෂා කරගන්න පරක්ෂා කරගෙන තොරතුරු දැනගෙන දුරදක්නා නුවනින් උපදෙස් ගන්න පුළුවන් අයකින් උපදෙශ අරගන තමන්ගේ ස්වාමියයට බිරිදක්නම්, ස්වාමියයට හොඳින් ඇහුන්කන් දෙන්න ස්වාම පුරුෂයක් නම් බිරිිඳට ඇහුකන්තෙන්. සමගියෙන් සමාධානයෙන් දරුවන්ට ආදර් සමත් තාත්තක කෙන කම්ම කෙනෙක්. බවට පත්වන්න ව සැබයි වින්මපට මේ කාල පරිච්චේදය, සැනිසිරි දායක කාල පරිචේ දැබ්බාට පත්වේ.